ආයුබෝවන්. ඊයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාගේ උපන්දිනය සමරුවා සුබ උපන්දිනයක් කියලා මම දැක්කා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අයියා රාජපක්ෂ අපේ එතුමා සුබ උපන්දිනයක් මේ රට ගොඩ දාන්න පුළුවන් අනිවාර්යෙන් ගෝඨාභය රාජපක්ෂට ඔබට සුබ පතනවා කියලා සුබපැතුම් මැසේජ් සුබපැතුම් කණිලියක දෙකක් කරලා තිබ්බා අපි දැක්කා. නමුත් පවුලේ සහෘදයන්ට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ උපත ගෝඨාභය රාජපක්ෂගේ උපත ලොකු සුබ කරුණක් වුණාට අද වෙනකොට මේ රටට ගෝඨාභය රාජපක්ෂගේ උපත රටේම මලගම බවට පත් වෙනවා. ඒක අපිට පාරට පැස්සත් පේනවා. ඒක අපිට කුස්සියට ගියත් පේනවා. ඒක අපිට TV එක දැම්මත් පේනවා. සෝෂල් මීඩියා වල ගියත් පේනවා. වැඩට යන්න ගියත් පේනවා. කෝච්චි එක යන්න ගියත් පේනවා. බස් එක යන්න ගියත් පේනවා. ගෝඨාභයගේ උපත මේ රටේ මලගම බවට පත් වෙනවා. දැන් එතකොට ඊයේ අරගල භූමියේදී විතරක් නෙවෙයි මුළු රට පුරාම පොලිසිය යොදාගෙන ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ඇතුළු හොර නඩේ තවමත් තමුගේ පුටු රැක ගන්න තවමත් තමුගේ බලේ රැක ගන්න නින්දිත ගේම් ගහමින් ඉන්නවා. මොකද අපි දැක්කා පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් පෝලිං වල දැන් පොලිසිය මිනිස්සුන්ට ගහන්න පටන් අරන් තියෙනවා. හමුදාවලවා මිනිස්සුන්ට ගස්සන්න පටන් අරන් තියෙනවා. මේ බඩගින්නට මේ පෙට්‍රල් නැතුව තමුන්ගේ රස්සාව කරගන්න බැරුව ළමයි බඩගින්නේ අඬද්දී පෙට්‍රල් පෝලිං වල ඉඳන් පැය 24 පැය 48 සමහර වෙලාවට දවස් 3 දවස් 10 පෙට්‍රල් ලාබු නැති ෂෙඩ් තියෙනවා ලංකාවේ. දවස් 10 පෝලිමේ ඉඳගෙන අන්තිමට හමුදාවෙන් පොලිසියෙන් ගුටි කාලා රිමාන්ඩ් වෙලා ගෙදර එන්න වෙලා තියෙන්නේ අපේ මේ ජනතාවට. ඉතින් ඊයේ පොලිසිය පහර දුන්නා. පොලිසිය අත්අඩංගුවට ගත්තා අපේ ගෝඨාගෝ ගම අපේ අරගල භූමියේ 21 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එතකොට තව සහෝදරයෙක්ව අත්අඩංගුවට අරගෙන දවස් 14ක් රක්ෂිත බන්ධනාගාරයක දාලා තියෙනවා. ඉතින් මේ පොලිසියේ වැඩපිළිවෙල මේ වෙද්දී නිඳිතයි. අපි කියන්න ඕනේ පොලිසියට එකක් කියන්න ඕනේ. ඔබ මේ ආරක්ෂා කරන්නේ හොරු රැළ. මේ ආරක්ෂා කරන හොරු රැළ කවදා හරි මේ රට දාලා යයි. ඔය හොරු රැළ මේ රටෙන් පණී. ඒ හොරු රැළ ආරක්ෂා කරන ඔබ මේ රටේ ජීවත් විය යුතුයි. ඒ හොරු රැළ ආරක්ෂා කරන ඔබ මේ රටේ දිගටම ජීවත් විය යුතුයි. ඒ නිසා කරුණා කරලා ජනතාවට පහර දෙන එක ජනතාව ප්‍රකෝප කරන එක ජනතාවට පහර දෙන එක මේ අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අයින් එක ඇහැට ඇඟිල්ලෙන් අයින් එක කරුණා කරලා නවත්තන්න. මොකද ඔය දේශපාලඥයෝ කවුරුත් නැහැ. ඔබට පෞද්ගලිකව මේවා බලපාද්දී ඔය දේශපාලඥයෝ කවුරුත් නැහැ. ළඟදිම කොළඹට රටේ ඉන්න මිලියන 20ම කොළඹට රටේ ඉන්න කෝටි 2ම කොළඹට එන දවස වැඩි ඈතක නෑ. ගෝඨාභය මහත්තයෝ වැඩි ඈතක නෑ. කොළඹට කෝටි 2ම බැහැලා ගෝඨාභයව පයින් ගහලා එළියට දාන දවස වැඩි ඈතක නෑ. ගෝඨාභය රනිල් ඇතුරු හොර නඩේ පයින් ගහලා එළියට දාන දවස වැඩි ඈතක නෑ. ඒ නිසා එදාට ඔය පොලිසිය කඳුළු ගෑස්, ඔය පොලිසිය බැටන් පොලු, ඔය පොලිසිය රිමාන් මදිවේවි මේ ජනතාවගේ ආවේග, මේ ජනතාවගේ හැඟීම් මර්ධනය කරන්න. ඉතින් ඊයේ ලොකු නාටකයක් රඟ දැක්වුවා IMF එකට පැය භාගයක් පරක්කු වුණා
අරගලයේ හින්දා IMF එකට පැය භාගයක් අරගලයේ හින්දා පරක් වුණා. ඒකේ හින්දා IMF එක අපිට ණය දෙන්නේ නැතිව යයි කියලා. ලොකු නාට්‍යයක් රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නඩේ ලොකු නාට්‍යයක් කරා. එක දෙයක් කියන්න ඕනේ, මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ, රනිල් කියන්නේ තක්හඩියෙක් මිසක් රනිල් කියන්නේ ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. රනිල් දැනගෙන හිටියේ හැමදාම, රනිල් හැමදාම දැනගෙන හිටියේ මිනිස්සුන්ව දෙකඩ කරලා, අරගල දෙකඩ කරලා තමුන්ගේ පුටුව, තමුන්ගේ යාළුවන්ව ආරක්ෂා කරන විදිය මිසක් රටට සුභවාදී දෙයක්, රටට වැඩක් කියන දෙයක් කරන්න නෙමෙයි. ඒක තමයි මේ රනිල් දැනුත් කරගෙන යන්නේ. සහ රනිල් කියන්නේ ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි, ණයමවන්න. රනිල්ට යාළුවෝ හිටියා කියලා, රනිල්ට ජාත්‍යන්තර සබඳතා තියෙනවා කියලා රටවල් IMF එකෙන් එහෙම රටවල් වලට ණය දෙන්නේ නැහැ. ඒකට ප්‍රතිපත්ති තියෙනවා, ණය ගන්න ප්‍රතිපත්ති තියෙනවා. ඒ ප්‍රතිපත්ති වල මුල්ම එක තමයි රටක දේශපාලන පොරු නැති එක, දේශපාලන ස්ථාවරභාවය. මේ වෙනකොට ලංකාවේ මුල පුටුවේ ජනාධිපති පුටුවේ ඉන්නේ අලි හොරෙක්. ජනාධිපති පුටුවේ ඉන්නේ ලංකාවේ ලොකුම හොරා. මේ ඩොලර් ටික මෙච්චර කල් ගත්ත ණය ගියතනක් නෑ ලංකාවේ. ඉතින් එහෙම තියෙද්දි IMF එකෙන් අපිට ණය දෙයිද? ලංකාවේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් නෑ. ලංකාවේ මිනිස්සුන්ව උස්සංගීන් සුදු ඈන් වලින් ගිහින් මැරුවා. ඒ වගේ රටකට ණය දෙයිද? මාධ්‍යවේදියෙන්ව පාරේ ඝාතනය කරා. ඒ වගේ රටකට ණය දෙයිද? ගත්ත ණයවලට නැත්ත ණය ගියතනක් නෑ. හොරකම් කරලා මුන් ආසියාවේ ඉන්න ලොකුම ධනවත්තු වෙලා ගත්ත ණය වලින්. ඒ වගේ රටකට ණය දෙයිද? හොරෙක් මුලපුටුවේ ඉඳද්දි ණය දුන්නොත් IMF එකක් දන්නවා. IMF එකක් දන්නවා ඒ ණයවලටත් ගෙවන්න, ඒ ණයවලටත් වෙන දෙයක් නෑ කියන එක. ඉතින් ඔය IMF ණය ලංකාවට එන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ මුලපුටුවේ ඉන්නකන්. ගෝඨාභය රාජපක්ෂ කියන හොරා මුලපුටුවේ ඉන්නකන් IMF එකේ ණය ලංකාවට එන්නේ නැහැ. අපිට මේ රට හදන්න IMF ණය ඕනේ නැහැ. IMF ණය ඕනේ නැහැ මේ රට හදන්න. මේ රට හදන්න පුළුවන් මේ රටේ ලංකාවේ මිනිස්සුන්ගේ ලංකාවේ රට ඉන්න මිනිස්සු මේ රටට එවන ඩොලර් ටිකෙන් මේ රට හදන්න පුළුවන්. ඒ ඩොලර් ටික එවන්නේ නැත්තේ ඇයි? ඒ ඩොලර් ටික එවන්නේ නැත්තේ ගෝඨාභය රාජපක්ෂ හින්දා. තමුන් මහන්සියෙන් හම්බ කරන ඩොලර් සතේම මේ ගෝඨාභය රාජපක්ෂ හොරා කන නිසා, ඒක නාස්ති කරන හින්දා, ඒක තමුන්ගේ ගජපිතුරන්ට බෙදලා දෙන හින්දා, ඒ හින්දායි මිනිස්සු සල්ලිවත් එවන්නේ නැත්තේ මේ රටට. ඉතින් මේ ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න, රටට ඩොලර් ටිකක් ඉක්මනටම ගෙන්න ගන්න කිසිම විසඳුමක් නැහැ. එකම විසඳුම ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙන එක පමණයි. එතකොට මිනිස්සු අඩුම ගානේ හිතයි හොරෙක් නෙමේනේ අපි එවන සල්ලි හොරගම් කරන්නේ කියලා. කවුද කැමති තමුන් එවන සල්ලි අමු අමුවේ හොරා කාලා නාස්ති කරලා දානවා? ඉතින් කියන්න දෙයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ තාමත් මේ මිනිස්සු පෝලිං වල මැරෙද්දි, ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව මැරෙද්දි, පෝලිං වල දැන් කී දෙනෙක් ආම ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ බලය රැක ගන්න, තමුන් පාස් වුණායි කියලා ඔප්පු කරන්න තාම නින්දිත විදිහට මේ මිනිස්සු. ගෝඨාභය රාජපක්ෂට කියන්න ඕනේ, දැන් ඊයේ IMF නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේ රැස් වෙන්න හිටියා, උද්ඝෝෂණ නිසා බැරුව ගියා. ඉතින් අපිට ණය දෙන්නේ නැහැ කියන බොරුව කවුදුරටත් කියන්න එපා. ඔය බොරුව IMF එකෙන් මෙච්චර උද්ඝෝෂණයක් තියෙනවා කියලා, ගෝල් ෆේස් එකේ උද්ඝෝෂණයක් තියෙනවා කියලා දැනගෙන IMF එකේ නියෝජිතයන්ව ගෝල් ෆේස් එක අස්සර ගේන්න මොකද්ද තියෙන හේතුව? මේ වැරද්දත් IMF එකෙන්වත් ණයක් ගන්න බැරි වැරද්දත්
අරගලය පිට ගහලා අත්හොද ගන්නයි මුන්ට ඕනේ. අරගලය පිට ගහලා අත්හොද ගන්නයි ඕනේ. අරගලය මර්ධනය කරන්න හැදුවට අරගලය මර්ධනය වෙන්නේ නැහැ මහත්තයෝ. අරගලය මේ වෙද්දි අරගලය මිනිස්සුන්ට ජීවිතේ නැති වෙන තැනට මේ අර්බුදය දැනෙලා තියෙනවා. ඉතින් මිනිස්සු දවසක මිලියන 20ම කොළඹට ආපු දවසට ඔබතුමාට තේරෙයි අපි ඔබතුමාට මීට මාස 3කට කලින් යන්න තිබුණා කියලා. අරගලේ විජය වේවා.